යිබෝ ගියුණන් දවසි උන්සුම්ම පුවත් ඔබට කියෙන අයින් ප්‍රති සමගින් ම ශ්‍ර හාන්කනිශ්කාරය සිහ මම තාරිකකාම හිරන් ගනේ ප්‍රථම අවධහනය ප්‍රධාන පැවෘති සිරස් තලවෙත. වැලිකඩ බන්ධනාකාරයේ බුද්ධ අංශය විසුරුවා හැරි. විශේෂ මහාධකරණය පළමු නඩුව ගාමිනී සිරරත් ඇතුළු හතරකට එරහිව පෘෂි නබෝදයට දේශීපුුවන් ඔබ විත කනීමේ ප්‍රධාන් අනුක්‍රහය මහාපරිමානයේ මූලෙවංචා හා දූෂණ අඩු විභාහ රීමට නියමිත පළමුූ විශේෂ මහදිකරණය විභාගයට ගැනීමට නියමිත පළමු නඩුව. නීතිපතිවරයා එම අධිකරණයේ දී අද ගොුණු කලා. ම ග ු ඇ හිට ප ජා පති හිද රා පක්ෂ හතගේ කාර මන්ඩල පද න ලෙස කටයුතුක මී ස රත් මහතා ඇතුල හතරදනකොටේෙ රපියල් ිලියන පන්සේ ල් කරමකතාවක් සබද ඩවායි. රක්ෂ ස්ථාවය කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ හිටපු සමුෘධිකමසාරිසි ඩීල් බන්්ඩාර හපු වන්න සහ ලසන්ත බන්්ඩාරයන අය මෙහි සෙසු සකරන් වන්නවා ිටරෝ ලංකා ගේෑ සමගම කැන්වවින් හෝල්ඩින්ක් සමාගමට ලබදන් රොපියල් ලියන පන්සක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලක සමාගම නීතිවිරෝදී ලෙස ආයෝචන කරීමේදී සිදුව ඇයි කියන මුල්්‍ය චාවක් සම්පන්දය නුයි මෙම නඩුව කනුකරති බදෙ. විදතිිකරන්ටේරෙහිව නීතිපතිවරයා පොද දේපල පනත මුදල් විදධ කරන වැලක්ේ. පනත සහ දන්්ඩ නීති සග්‍රහය යටතේ අධිචෝතනා ගොුණ කරති වෙනවා. දැනට මහාදිකරන සංකීරණය සේවේ කරන මහදිකරන විිනිසුරු සම්පත් අේකෝන් විිනිසුරු සම්පත් විජරත්න සහ විිනිසුරු චම්පාජනක රාජරත්නයන ත්‍රීපුද්ගල විනිසුරුමඩුල්ල මෙම පළමු විශේෂ මහධකරණය විනිසුරුුවරුවන් ලෙස කටයුතු කරනවා. මහ පරිමාණයේ මුදල් පංචා සහ, දෝෂණ නඩු කඩිනමින් ආරම්භකිරීමේ අර්බුණින් විශේෂ මහදිකරන තුනක් ආරම්භකිරීම, කැබිනිට් මණ්ඩලේ අනමැතිය ලපාතුන්න. අනුව අධිකරන සවිධාන පනත සංචෝධනය කර ශෂ්්‍රාධිකරණය නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා. පසුගිය වසරේ පැවැති අපස සාමාන්‍ය පෙළ විභහගේදී දෙවන භාෂාවට විශිෂ්ඨතා දැක්වූ දරුවන් අද ඇගීමට ලක්හුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේෙන මැතිතු මා සහ අග්‍රමාති රනිල් වික්‍රම සිමහතාගේ පදහනත්වයෙනයි. සුගත දාස ග්‍රහස්ත ක්‍රඩංකන ද ඇ ම උත්සවේ පැවැත්පனா. ජාතික එක අබදධතා සංහිධියහා රජ්‍ය භාෂ අමාත්‍යංශය දෙදහස් දහත වසරේ සිට දන්නවනම් උකන්වන්න දන්නඇත්තම් ඉගෙන කන්න ගුවන් විදුලි වැඩ සහන ක්‍රියත්මක කරනවා ආරම්භ කලේ ජනාධපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා එබ දුරයට පත් වසර දෙකක් පිරිම නිිමිත්තෙන්. එම වැඩසටහන තුලින් සිංහල හා දෙමළ භාෂා ඉගෙන කනමින් අපපුස්ස සාමානපෙළ විභහකහිතිී විශිෂ්්‍රතා දැක්වූ දරුවන් ඇගේම මෙහිතී සිටපුුණා දන්නඩවනම් උukanන්වන්න දන්නැත්තම් ඉගෙන කන්න වැඩසටහනි නිිශපාදකකාරි මන්ටලින් ටද මෙහිතී තිලින ප්‍රධානය කලා. දෙවන භහෂාව ගැන්විීමසඳහ මන අධ්‍යාපන පරිසරයක් සකස් කළ විදුහල්පතිවරුම්ගේ හා ගුරුවරුම් කේ ඇකීමද මෙහිතී සිදු කෙරුුණා. දෙදහස් පහලුවෙන් පසු. මේ රටේ සංහිධ්‍යාව වඩාත් ශක්තිමත්වී ඇති බව උත්සවේද අදහස්තක්කොමින් අ්‍රාම අතය රනිල් වික්‍රම සිංහ හතා සඳහන් කලා. බදුල්ලේ. උඩවෙල මධ්‍යමහා විද්‍යාලයේ ඩබ්ලුවෙන් සංක චතුරංගගේ ලිපියක් කියව්වා. අපරට දවසින් දවස දියුණුව වෙත වේගෙන් ගමන් කරන රටකි. එසේම සුන්දරත්වයෙන් පිණු රටකි. මෙම සුන්දරත්වේ හා දියුණුව තවතවත් අර්ථවත් කර ගැනීමට නම් මෙහි ජීවත්වන සේලු දෙනාගේම. සිත් ජාති ආගම්හා භාෂාව බේදවලින් තොරව එක්විය යුතුය. හලු හදවතින්ම සියලු දෙනාම එක් කල හැකි හැකියාවක් ඇත්තේ, අප භාවිතා කරන්න භාෂාවන්ට පමණයි. ජනහදවතයේ ආකරන පාලමක්ද වන්නේ භාෂාවයි. ංක චතුරංග කියන එකට මම සීයට සීියත් එකඟයි. සංක චතුරංග සීග්‍රේන්ග් දියුණුව ගැන්න කියන. සීගරෙන්න් දියුණු ඇතිුණහාම සංකටත් මේ සිරු දෙනාටමත් හොඳ අනාගතයක් ලංකාවෙතියනවා යනාගතය ඇති කරන්න නං. දියුණු ඕන දියුණුව ඇති කරන්න නං අපිට සාමය සංහිදියාවුවමන. එකතුනාාම තමයි දියුණුවක් ඇතිවෙන්. රට කැඩි යුද්ධ කර යුද්ධ ඉවර වුණා. ඒත් සමගියාවන සමගියාව නැතිස අපි තවත් පිරිවුණ. අන්තිමටම මේ රට ගැන්න කාටවත් අනාගතය ගැන විශ්වාසයයක් තිබුුණනෑ ඇ යුද්ධවරුණාට ග අත් තිබන්නේ අපේ සමගිය ඇති කරන්න ආපෝ යුදධයක් ඇතිකරන්න බෑ හැමෙක්කෙනාටම මේ රටේ ඔහොඳ අනාගතයක් ඇති කල්ල දෙන්න කියලා තමයි අපි දැංක්‍රියාකරගෙනයන් ප්‍රථම වතාවට අපි දැකල තියනවා මේ අවුරු දෙක තුනේදී විශාල සංහිධියාව අලුත්තෙන් සංවර්ධනයට පටන්ගන්න ඉදිරියට යන්න මේකෙ ප්‍රතිඵලයන්නේ ඒ අනාගත පරපුලට. ඒකයි සතුරංග කියන එකට මම ඒකඟ ජනහදුවත යාකරන පාලමක් වන්නේද භාෂාවත්. ්‍ර ල කා අයෝචනාකේ තවත් අධක්රපිය ප්‍රදේශය සංවර්ධ බැංක පරි ශ්‍රේදී ක්‍රාත්ම කරනලා. ග්‍රාමීය මට්ටමින් ව්‍යවසාකයන් ිහිකිරීමේ අරමුණින් රජයේ තවත් දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රාත්මක කරන්නේ. ්‍යපාරිහා නිෂ්පාදධන ශේෂත්‍රයට වැඩි පිරිසක් සම්බන්ධ කර ගැනීම මේ හරහා සිදුවනවා. ඒ සඳහා උනන්දුවක් ඇති සේරු දෙනාට Entට ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ නයහිමි වනවා. එම නයමුதලින් විවිධ ආයෝචන සිදු කළ හැකි. කරාපිටයේ පැවති උත්සවේදී? කුඩා පරිමාණ විවසා්‍යන් දස දෙනකුට නය ප්‍රධානය කෙරුණා. එක්කයිකුට රුපියල් ලක්ෂ පහබැගින් ලබාදීම සිදුවනා. මන්ත්‍ර ජ ාල හිෙට රචි මතඇතු පිරිසක් මෙම අවස්සාාවට සහබාගී වනා. අයෝජනා ක්‍රමය සඳහා දැන් ශාල ප්‍රසාධයක් ජනතාවග තිබෙනවා. කලින් අයක්ගන්නේ යනකොට බැංකුවට විවිධ සුරෙකුම් ඒවගේ විද බාධක තිබෙන. හින්නව ෝජන ක්‍රමය පිළිබඳ වෙනම ලක බැ මාජන ැක් එවගේ ප්‍රදේශය සම්වර්ධ ැංක ාති රි කිරීම ැංක තුල වෙනනම කවලුවක් ර්ත කලති ්‍රයි ්‍රී කාක ක්ෂ පට ලක්ෂ පහලව දක්වා අවශ්‍ය නය පහසුගන්දෙනවා. එන්්‍රයිස් ්‍රී ලංකා මන් වෙනුවෙන්ම රජය ආරම්භ කළ නයයෝජනා ක්‍රමයක් බවයි එහි ප්‍රතිලාබීන් ප්‍රකාශව කළේ එනි අඩසම හතයි පහක කියන්නේ ඉතාමත් සහන නායක්‍රමය ගැන් ලක්ෂ පහක්කාරගෙන ව්‍යාපීතුරු දියුණ කරගන්න තමයි ත. එන්ටපයි සී ලංකා වැඩසටහනට අති කැමති කෙනෙක් මොකද මේ පොඩි විවාසාකවන්ටඇත ද මක්කටම රජයට ස්තුතිවන්තවෙෙන්න්නො මේ කරන්නව මෙහෙට ම දකින්න මේ ඉට ප්‍රයිස් ්‍ර ංකා අයෝජනා ක්‍රමය ඇත්තටම අපේ රටට උචිත නයෝජනා ක්‍රමයයක් මොකද නිෂ්පාද නාර්ථකයක් කර අපි යනවනං මේවැනි නයෝජනා ක්‍රමය එක තින වැදගත් ම බැංකු ජීවිතය අවරු තිස්සෙ එකක් හිටපු ම හොඳට දන්නවා මේ නයෝජනා ක්‍රමය හැකිතට සාර්ථක කරන්න බලාපොත්තුව ව. රටතුළ ප්‍රශකාර්මික නවෝ දෙයක් ඇති කිරීම සඳහා ප්‍රශ්කර්ම අමාත්‍යංශය මගින් දැවන්ත ව්‍යාපති රසකින් ප්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමර වීර මහතා පවසනවා. මාධ්‍යහමකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටිය. පිකෝස් පැල දසලක්ෂයක් සිටුවීම වැඩපිරිිවෙල සරුපිරි ගෙවත්තාක් ගෙවතු ලක්ෂයක් සම්මර්ධනය කිරීම වැඩපිළිවෙල වැවෞද්දහසයි ගම් දහසයි වැඩ පිළිවෙල මේ වැඩ සටහන් තුනම දැන්ට ආරම්භ වෙලාති පෙනවා සාමාන්‍යෙන් දශපාලත්නයෝ මිලියන් ගම්වලින් කතාගල්ල දහස් කරම්වලින් තමයි අවසාන වෙන්. අපි කියපු හැම එකක්ම හැම ව්‍යපෘතියක්ම කියපු ගාන්ට වඩා හයාගිල්ල තමයි නවත්ත. අපි කොස් පැල දස ලක්ෂය අවශය ලක්ෂ පහලෝකටවත් ලබ අවුදසාන වෙනකොට ගෙනියන්න බලාපොරොත් වෙන. ගෙවතු ලක්ෂත් ලක්ෂ දෙකයික් මෝල අපි ක්‍රියාත්ම කරනවාගේම වැව් දහස්සයි ගම් දහසෑ වැඩසරහනත් අවමාශයෙන් නිදහස් පන්සියකටත් අපි ගෙනන මහිතදන්න ීට වැදිය. අ අපඩගෙනියන්න බලුවන්තත්යක්තියවා පර්ථකය එහල් ැඟවීමම සඳහා රට තුල නිෂ්පාධනනාර්ථකයක් ඇති කළේුතු බව නිියල් ජමාතිය අශක අබේ සිංහම මහතා පවසනවා. ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති මහජන මන්ත්‍රණ සහවාමතමී නමාතිවරයා මේ බව කියයා සිටියා. රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව සහ සිවිල්ංවිධහන එකමතු අයි. වැඩසට හන සංවිතහන කළේ රජ ප්‍රවෘති අධ්‍යක්ෂ ජෙනරල් සුදර්ශන ගුණවර්න මහතාත ඇතු පරිසක් විමවස්ථාවට ඒක්ව සිටියයා. අප රට ආදෑම් වැඩි කරන්න නැතුව මේගමනයන්න බැහ ආදම් වැඩිරන්ඩක් අපේරට නි්පා නාර්තික ඇතිවල ආනයපන පරතරය අඩු කලා අපන එන වැඩි කරන්න ඕේ අප රට පාඩු ලබ ආද්‍යතන යෝක සමක එකතුවෙලා හුල් ව්‍යපාර ඉදිර කරලා මේරට ඒ අයෝජනයතුලින් ව්‍යපාර ඉදිරිටරයි යන්නඕනේ රධියක්දරන උස්ත්ාව තම අපිකිවේ ද සිපය පහොත් හට ගිය අයෙන් එන්ට ප්‍රයි ්‍රීලංකා වැඩසර ඉදිරිපත් කලලා විපසායකව ලක්ෂයක් ඇති කරලා. යුගමට කරල් මෙමට ආදාෑම වැඩි කරලා රුජ බද්දූ වක්්‍ර බදු ප්‍රමාණය පරතරය අඩුම ගන තියයි හැත්තවකට වත්ගේන්න මේ වැඩ පිල් ලබි සකස්රලති එ ප්‍රයි ලම් නහ.. රාජපක්ෂපාලන සමේ දේෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැර කන ගොසුන් වද හිංසා පැමිණවී සන්ඩේ ලීඩ කරු ලසන්ත වික්‍රමතුන්ග මහතාගේ ගාතනය සම්බහන්තයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාකර තිබෙනවා. එඒ අනුව ஸ்ட்ரேලයාාවේ සිටින කීත් නොයා මහතාගෙන් හා, ලසන්ත වික්‍රමතුන්ග මහතාගේ දියනියගින් ප්‍රකාශ ලබා කැනීමට විමර්ශ් නිර්ධහරින් මේ වන විටන් ஆஸ்ටரேලියාවට ගොස් සිටිනවා. ීත් නොයා මහතාට පහරදීම සහ ලසන්ත වික්‍රමතුන්ග මහතාගේ ාතනය සම්පන්දය, එහි විමර්ශන නිධාරින් වන සාකාර පොලස් අධකාර, ස සහ පොලස් පරක්ෂක ෂාන් සිල් යා මහතතුරන් ෙස ස් යාාව නුවට ගොස් රනවා ඔවන් හි නොයා මහතාගේෙන් සහ සන් වික්‍රමතුන් මහතාගේ දීනියගෙන් ප්‍රශ ලබාගැනීමත් සම විර්ශෂණ කටයතු තවතුරට ඩිනම් කරනඇති. සිදධිය සහන්ධී ප්‍රශයක් ලාගැනීමට ී නයා මහතමනට ැ වාතිබ ඔහුන පමීම හේතුව ොිසි ර ැ හ . මනුි අවරින් පහරදීම හේතුවෙන් ඔහු රපතල තු ර ලැබවා. එම ජයේ දෂ කක්‍රමිතාවට එෙහි මධ්‍ය යහවර නිරතවීම හේතුවයෙනයි ඔහුටම ඉරනම අත්තුනේ. එෙන්ම ංචාපිබඳ හෙිකල සන්ඩේ ලඩේ පවත් පතේ කතුරු අ සන්ත වික්‍රමතුන්ගේ මහතා ඒතා අමානුෂික අවරින් දහස් කරනක් ජනතාව ගමන්ගන්නා මාර්ගයකදී ගහතනය කෙරුණා මධ්‍යයට එරහි අපරාධ ඒතරමටම හල කුස්තිබුණ. මේ සබන්ධයෙන් එඇවකට ජනතිපති මහින්ද රාජපක්ෂ මහතගෙන් ක විමසීම ද . කට තිබූ කැිෙට මඩලේම වක යුතු බයි චගේ නහස් බතුමමාගේ අන්ඩුවකාව නැති කිය කිය ගේ අන්ඩුවක් තිබුණේ එක නැතිවුණාද ඇත් තිියනන්නේ ආන්ඩුවේ මගේ ආ්ඩුකාාල නැතිවුණන යත් වගේ කියන්න ඒ ම කැ ේ කියන්න මගේකාලෙම නැතිවල දනවා. හිද රජපක්ෂ මහතාගේ ප්‍රකාශය අනුව එම යුගයේ පැවති මාධ්‍ය මර්ධනයට එවකට කැබිනට් සාමාජකයක වූ වත්ම ජනාතිපති මෛත්‍රපාල සිරිසිනමටතුමාද වගකි වයුතුයි. එඒෙත් පැවති මර්ධනයට එරහි වයමින් මෛත්‍රී පාල සිරිසිනමැතුමා එම රජී ඉවතට ආයු බොෝ දෙනකොට මක විීතිමෙනවා ත්‍රස්ථවාදීන්ගේ මරගෙනැරන්න බෝම ප්‍රහරලට පවා මුහුණ දෙමින් මෛත්‍රපාල සිරිසිනමටතුමා පැවතිරජයේ මර්ධනවලට, එම රජ තුළම සිටි පින්ස්ටන් ක බව පටම දන්නාරුණක් මහින්ද රජපක්ෂ මහතාගේ්‍රකාශය පැදිලන ව කරන්නක්. පසුගේ රජය සමී මධ්‍ය මර්ධනයක් පැවති බවයි. ඒ නතිනේ නම් ඉට වකකිවියතු අයගැන සේපත්කිරීමට අවශ්‍ය වන්නේ හෑ. ෙසේවද වත්මන් පරජ ලයට පත්වීමත් සමග මාධ්‍ය නිදහස උපරමෙන් බාදුන්නා. එනිසාම ජනාධපතිවරයා මෙන්ම ආ්ඩුවද ්‍රසිස ේචන්යකිරීමට අස්ථාව සැල ීතිබෙනවා. පසුගේ යුක මාධ්‍යයට එෙහි ේශෂණය පිබඳ විමශෂනටයතු විදිමත්කීමටද වත්මන් රජය ක්‍රියා කලා. ඒ අසාධහට ලක් වූ මධ්‍යවේදන්ට සාධාරනය ඉටතුකිීමට. රාජ පක්ෂ, පාලන සමේ ේෂ් මධ්‍යවේද ීන මහතා පැහර කෙන ගොස් වදදිහිසාපැමන පිළබඳ දැන් අිරන ක්‍රයා. ගැති නවා ක් හ හ ක්ෂ යි හ හ ද දී ගේ හතන හ පහර දීමට වක් යුත් ගද හෙි රන ඇති. මහිදරජපක්ෂ හතාගේ නම ඉවත්කිරීමට කටයුතු කළේ වෙන කිසිවෙක් නොව හගේම පවුලේ පිරිස් බව අමාත්‍ය පිහරිසන් මහතා පවසනවා. කළුතුර ිශත්‍රිකේ පවති වැඩසරහකින් අනතුරුව මාධ්‍යවදින් හමුවේ අදහස්සක්වමින් අමාත්‍යවරයා මේ බවගේ අසටියා. ෑ මහිද රජ පක්ෂ මැතුමාගේ නම ඉවත් කරවේ අපි නෙමයි. එතුමාගේ නමයිවත් කෙරේ ඟහිටපුය. විශේෂයම නාමල් රාජපක්ෂ මැත්තුමා නුවර රේස් පදින්ද ගිහිල්ලාන් මුළු රටේම හිටපු බෞද්ධ ජනතාවගේ රාජපක්ෂ මැත්තුමාගේ නමයිවත්කිරවා. ගෝටාවේ රාජපක් මැත්තුමා සහොන් බදිින්ට රජ සල්ලි පවිච්චිරපුඉද. එතුමා එතින් රාජපක්ෂ මැත්තුමාගේ නමඉවත් කරා. ශිරන්ති රාජ පක්ෂ මැතිනිය සිරිිය ගෙනුුවෙන් පහුගේ කාලය විධ දූෂන චෝදනාවලට ලක්වෙලා රජ පක් මැත්තුමාගේ නමීවත් කරවායිති ඒ එහෙම. නොට රටෙමේ තුමගේ නමවත් කරයෙ නිසා තමයිතුමට පරාජයයක්ත්තුුණ. සියලු දෙෙන එක්ව රට ගොඩනැගීමට ක්‍රියා කලයුතු බව අමාත්‍ය රාජත සේනාරත්න මහතා පවසනවා. බේරුුවල ප්‍රදේශය පැවති වන්දිි ප්‍රධානය කිරීම අවස්ථාවකට එක්වෙමෙන් අමාත්‍යවරයා මේ බව කියාසිටිය. දෙදහස් නාහතර වසරේ අලුත්ක මහා දර්ගා නගරයන් ප්‍රදීශව ඇති වූ නොසසුන්කාරි තත්වය හතුවෙන් හනිවූ නිවාසමෙන්ම ව්‍යපාරකිස්ථාන පෙනුවෙන් වන්දිකිවීම දර්ග නගරේ සහිරා විද්‍යාලයේදී සිදුකෙරුුණ. පවුල් එකසිය විසි දෙකක් සඳහා රුපියල් මලියන එකසි අසූ හයක් වන්ති වශයෙන් ලබාදීම මෙහිදී සිදුණා. අමත්‍ය ඩM ස්වාමිනාදන්, රාජ්ච අමාත්‍යේ MLMම් හිස්පුුල්ලා නියෝජමතය කාදර් මස්ථාන යන මහතරන් ඇතුු පිරිසක් මෙමවස්ථාවට සහපාකිවලා. ොද ංලෙක් වන්නම් හොඳ මනුසේක් වන්නන. හොඳ මනස්සේක විතර හො ්‍රවිඩෙක් පන්නපුුව. හො නුස්සේකට විතරයි හො ස්්‍රිම්වරෙක් වන්න පුලන්. එනිසා හොඳ සිංගලය හොඳ මුස්කලෙන් පොලිය. හොඳ ත්‍රරවිඩ අප එක් කව. එක වෙලා අපි මේ රට හදම් එකතමයි අපිට තිබෙන එකම අපි අභියෝගයේ බැලිකට බන්ධනාගාරයේ බුද්ධ්‍යන්ශය වහම ක්‍රියාත්මකොන පරිදිී විසරුවා හැරති වෙනවා. අධිරන හා බන්ධනාාර ප්‍රතිශහංස් කරන අමාත්‍යංශයේල්ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය මෙම නියෝගය බන්ධනාකාාර කොමසාරිස් වරයාට ලබාදී තිබෙනවා. පසුගිය දිනවල සිදූ අක්ක්‍රමගතා සැලකිල්ලට ගලමින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ. මෙ අතර වැලිකඩ න්ධනාගාර අධ්‍යපන කේද්‍රයේ වවෘතකිරීම හා සිපිරිගේ පාමුල සිරිකරවා කාපේ සංග්‍රහයකෘතිය එලි දැවීම, අමාත්‍ය අකිලි විරාච්කාරයව සහා තලතා අතුකර ලයන මහත්මහත්මයන්ගේ ප්‍රධහනත් වෙන් සිදු කෙරුණ. මෙරට පිහිටි රැඳවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථාන තියක් තුළ පුස්ථකාල ඇතිකිරීමට ක්‍රියාකරන බව මෙහිදී අදහස් දැකූ අමාත්‍ය අකිල විාචකාරිවස මහතා කිය සිටිය. පුස්තගාල ප්‍රේගන මන්නන්නේට ම ගහම කිවවා. අපි මේ සිරගතවෙලාඉන්න සිරකරුවන් සඳහහා අපි කියවේ රචය වැඩිකරන්න ඒ සඳහ අපි වැඩ පිල්ලක් සකස් කරන්න ඕන කිය. පොත් වැඩිපුර ගෝපයට සිරගත වූ කාලෙන් යම අඩුවීමක් කරන්න ඉල්ලීමක් කරන්න අපි බලාපොරත්තු වෙන. බන්දනාාර ගතව සිටියද දහම් පාසල් අවසාන විභාගය හා ධර්මාචාරය ව්‍යවාාගය සමත් වූ රැඳුවන් වෙනුවෙන්සාහතික පත් ප්‍රධහනද මෙහිදී සිදු කරනා. බන්ධනාාරපාත්යතු ැතිවෙලා යෙන ත්ව පිඩිබදව. පිට ද්ධ මෙෙනවා සමහරලාට ඉතාම තද ක්‍රියාමාර්ග ද. ඒවා ක්‍රාමාර්ග ගන්්ඩ කිසිම විදහට පසුපට වල කෙනෙක් නන් නෙමේ ම.. මහරගම නගර සභහව සඳහාතේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් සාමාජුකයන් නාග්‍රික මන්ත්‍රීවුරුන් ලෙස කටයුතු කිරීමට නුසුදු සුභව ප්‍රකාශ කන ලෙස ඉල්ලා ගොු කළ රීට් පෙක්සම ලබන පළමුුණදා සලකා බැලීමට අභ්‍යාචුනාධිකරණය අද නියෝග කළා. එසමඟ තවත් අධිකරන පත් කිහිපයක් දැන්. We'll be right <laughs> back. හරගම නගර සභ පෙත්සමේ සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් මෙවනවිට ඉල්ල අත්වී ඇති බව ඔඕවන් වෙනුවෙන් පෙනී සිටි නීතීචඥවරයා අධකරණය හමුවේ කියා සිටියා. මේ සම්බන්ධ පෙත් සම්කරුවන්ගේ ස්ථාවරය මිළඟ දින ඉදිරිපත්කිරීමට නීීමිතයි. මහරගම නගර සභාවට මෝට සයිකලය ලුණ ඇතේ තේරීපත්වතු සභිකයන් වෙනක් පලාාතක පදිංචිකරුවන් බැවින් එය පළත්පාලන ැතිවරන පනතේ ප්‍රතිපාදන උල්ලංගෙන කිරීමක් පොබ පෙත් සම්කරු සහන් කරනවා. තුරු පළත් සභේ දිවරහා ප්‍රාහන අමාත්‍යවරයා ලෙස කටයතු කළ බී ඩනිශ්වරන් මහතා එම තනතුරෙහි අකන්ඩව කටයතුකිරීම බලාත්මක කරමින් ලබාදුන් අභ්‍යාචනාධි කරන නියෝගය අභියෝකයට ලක් කරමින් උතුරු පළත් ප්‍රධාන අමාත්‍ය සේවී වි්ේෂශරන් මහතා ශ්‍රේෂ්වාාධකරණය හමුවේ ගොුණ කළ අභ්‍යාචන පෙත්සම සැපතැම්බර් පස්සනදා සලකා පැලීමට දින නියම කරුණා. ඩනිශ්වරන් මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට උතුරු පළත් ප්‍රධාන අමාත්‍යවරයක් ගත්තීරණය ක්‍රියාත්මකකිරීම වලක්වාලමින් අභ්‍යාචානාධ කරණ යටට පෙ. අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළා. පුද්ගලින් එකළොස් දෙකු අතුරතන්කරවීම සිද්ධියට ආදාළලව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින නාවික හමුදා හිටපු බුද්‍යාංශ සෙබලුන් දෙෙනාවන කස්තුරගේ ගාමිනී සහ තුචාර මෙන්ඩිස් යනාය ලබන තිස්ෙක් වනදා දක්වා තවතුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරුණා සිද්ධිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ලබන තිස්සෙක් වනදා ඉදිරිපත් කරන ලෙස කොටු මහිස්ත්‍රත්වරිය රහස් පොලිසියට නියෝග කලා. ට රක්කලේක ගෝටාබය රාපක්ෂ මහතා ගමන්ගත් රත පෙළ ඉලක්ක කරමින් දෙදහස්හය වසරේ කොළඹ පිත්තල හන්තිේදී. මරගෙන බැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් කල්ල කිරීමට අදාල නඩුවේ විත්තිකරයකු නිදස්ක නිදහස් කරුණා. කොළඹ මහධි කරණය පැති නඩු විභාගකින් අලතුරුවයි. විත්තිකරු වසර ොල්හකට අධිකාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට තිබෙනවා ඔහට සම්බන්ධ එකම සාක්ෂ්‍යය ලෙස පැවැති. ඔහුගේ පාපපුච්චාරණය සේචාාවෙන් ලබා නොතුන් එකක් බවට ඔප්පුී ඇති බැබෙනුයි. විත්තිකරු නිදොස්කොට නිතහස් කෙරුණේ. දුම්්‍රිය ෘත්තිය සමති කහිපයක් අද පස්වරුවේ හදිස් සේ ආරම්භ කළ වැඩවර්චනයක් හේතුවෙන්. මගින් දැඩි අපහස්ථාවකට පත් වනා. ම්ිය ෘත්තිය සමති කිහිපයක්ු, අද පස්වර දෙකට පමණ හදිසේම වැඩවර්ජනයක් කිරීමට තීරණය කරනිසා, දුම්රිය ගමන්වාර කිහිපයක්ං අවලඟුවීම, මගීන් දැඩි අපහසතාවට පත්වනා. වර්ජනය පසරු හතරවන විට අවසන් වූ වත්, කාර්යාල සේවකී නැතුළු ගම්බිම් බලා යන විශාල පිරිසකු. පිඩාවට පත්ව සිටි අතර හදිසි ඇති වූ මෙම තත්ත්වය නිසා මරදාන කොටුව රාගම සහා ලුණුවිල යන දුම්රිස්ථානවල ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

ඒ පාත් ොද ්‍රයි න මේක පුද්ල න රට නි ු ද වස ිකට ිට එක යි සිගේ ෝති යන් ම පි දන්න ලු එන අපි දන්නන්නේවා මේක සාර . ඇ පෞද්ලි කරනය කරලාන්න චීටර්න මේ ඉන්දාවට දී ලහරි. මෙවා මහජනතාවට තයෝජනත් විදිට මුන්ගේ අම්ම අප පූදතල විේර ප ච්ච කර ැ න්න. ර්ධන දුරිස්ථාන ඇති වන සසුන්තාව හේතුන් එෙහි දේපලවලට ද හානිසිදුව ඇති බවටයි වාර්තා වනේ කෙේවතත්න් දුම්්‍රිය ෘතිය සමතිවල එල්ලම් බදීමට තීරණය කර තිබියදීතුන් මෙවැනි වර්ෂනයක නිර්තවීම අසාධාරණ බව රාජ්‍යමාත්‍යය හර්ෂදසිල්වා මහතා ප්‍රකාශශ කලා. දෙදස් දහතුනේ මර්දාන් නොලෙජ් පාක්කක කදන්න පටන්ගත්තා. අද වෙනකොට තරුණ තරුණයෝ. එක්දශ දෙසියයක් දැට වැකන්නම්. සාමාන්‍ය මාසික පඩිය කියීද මෙත් තරුණ තරුණ වයස විසි ගන එක් ලක්ස හැත්තබන්දාහයි. දේශීය යි තාක්ෂණක කම්ප්‍රණ දහයකට වඩා පටන් අරන්තියන. අදවුදේ හදිසයෙන්ම කට්ටියක් ඇවිල්ලා වැටවල් ගහලා පරේන් හෙඩකොට සට ට්‍රේන් කටෝල් සට එකෙන ොල් මියන හලක බිල්ඩිමක් හද කැබිනට් එක පරූ කරල තමයි කරලාතිී අපි මේ බිල්්ිම නවත්තන්නවා කිසිීම අවශ්‍යතාව වෙන්න. අපි කියන්නේ කරුණා කරලා. මේ එක්කම තියන අයිපාක කොළම නගරේ. මේ අයිීපාක් එක බෙදන්ට එපා ඔන්න ඕෝක හෙට පෝය සෞන්දා අගමත්තුමයි නිමල් සිරිපාල ඇමුතුමයි සාකච්ඡා කලලා බදාාධ වෙනකොට තරණෙකට න මොකක්ද මේක කරනෙ එක් තන හදන ෙන්ඩ පුුවන් ඒම ත මීට විස්ක්හක රගෙන හොම ෘරතිය සමති ක්‍රියත්ම හෙවෙන්න. අසර මිනිස්සු අමාරුව දාන්න කෝච්චිනවත්තන තැනට මේක යන්ඩ පුලුවන්න. සදාචාරය පිළිබඳව ලොකූ ගැටලුවක් කාට කාටත්සාච්ා කරන්න සිදතව ව. කාන්තාාවන්ගේ ශ්‍රමදායකත්වය රටක සංවර්තනයට තියණාත්මක සාධකයක්. එහිද, කාන්තාවන් කාර්මික හා තාක්ෂණික වශයෙන් සන්නත්த்து කළයුතු වනවා. කාන්තාාවන්ට ත්‍රීෝධරත අළුත්වැඩියාව පිළබඳ නිවැරතිපුහුණුවක් ලබාදීමේ වැසටහනක්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ පළමුුවරට ආරම්භ කලා. මන්සතුනක නේවාසික පුහුණු පාටමමාලාාවක් මගින්, කාන්තාවන්ට මෙම තක්ෂණික පුහුණුව ලබාදීම සිදුවනවා. කුතරහා කිිනොචේ යන දිස්ත්‍රිකව දැනටමත් මෙම පාටමලාාව පවත්වා අවසන්, ත්‍රීරූදරත අලුත්වැදියාව නත්තුව, අමතර කොටස් අලවිය හා විනය ගරුකරිය දහනය පිළබඳ මෙහිදී පුහුණුව ලබාතිදෙනවා කාර්මික හුව සාර්ථකව අවසන් කළ කාන්තාවන් විසි පස් දෙෙනකුට සම්මාන හා සහතික ප්‍රධානය පාර්ලිමේතු මන්ත්‍රී නාලක කොන්නේ මහතාගේ ප්‍රධහනත්වෙන් සිදු කරුණා. එෙන්ම අනුරාධ පුර දිශ්‍රික් පුහුණු පාටමාලාවද මෙ වනවිට ආරම්භ කරතිබෙනවා එක්දහස් නම්සේ පනස් හතර අගොස්තු පළමුුණදින පනවනලද මුස්ලිම් විවා හාහ දික්ක සාද පනත මගින් මුස්ලිම් කාන්තාවන් අසාධර්ඩලක් වන බව පවසා උද්ඝෝෂණයක් පර්මෙන්න්තු ඉදිරිප්‍රදී සිදුකරනා. ඔවුගේ එල්ලිනොූයේ රටේ පවත්නා සාමාන්‍ය නීති අර්තයේ මුස්ලිම් කාන්තාවන්ටද ක්‍රියා කරන ලෙසයි. දෙදහස් නව වසරේ මෙම නීතිය සංශෝධනය සඳහපත් කරුණු විනිසුරු සලම් මරසුට් මහතාගේ ප්‍රධහනත්වෙන්යුත් කමිටුවේ වාර්තාව මේ වන විට එලිදක්වා තිබෙනවා. එහෙත් මේ වාර්තාව සඳහා කමිටුවේ සියලු දෙනාගේ එකඟතාවය පලවනහැ. මේ පිළිබඳ පෙේදාදිනේ පර්ලිමේන්තුවේ සාකච්චාවක්ද පවැත්වනා. මෙම සාකච්චාවට මුස්லிම් මන්ත්‍රීවරුන් මෙෙන්න්ම ජමතුල්ලා සංවිධානේ නියෝජිතයන්දක්ව සිටියා. කිසේ වෙතත් මේ සඳහා කිසිදු කාතාවකට අරාධනාකරතිබුණේ නැහ. කාන්තාව ලමයින් ලමයිගෙන් අඩත්තු සම්බන්ධව අධිකරන්නේ සෑහෙන කාලයක් ගත්ත වෙනවේ සම්බන්ධව වන්න. ඒ වගේ අහල් සීදුවක් ලබා දෙන්නේ නෑ බාසාාවනොදත් කාන්තාවට ඉංග්‍රීසියෙන් කතාකර එක තමයිතන කෙරෙන්නේ අප අධිකරනවල. අපිට අපේ කාන්තාන ෝජිකාතිකය කෝන අපේ මුස්ලිම් කාතාවෙන් වෙන් කතාකරන්න. අපි වෙනුවෙන් මේ දේශ්ට කරලාද දෙන්න. මුස්ලිම් කාතාවට විශේෂිතව නීතියක්තිේවා මුස්ලිම් විවාහස දික්කසාද වීම නීතිේ. එතනි කාන්තාව වසාදාානට ලක්වෙනවා කියන හඩ මොං කාලයක් තිස්සේ කරගනාව කාන්තාව විවාහ වෙන ස. අද අපේ රටේ පොදු නීතියේ අවරුදු දහටක් හැටිට දෙුණාට මේ. ස්ලිම් විවාහ සහම දිකසදීම නීතියේ වැඩිව පැමිණෙච්ච දැරවියට පුළුව විහනක අවරු දොල්හ ඩිවේ පැමිණොත් ව්‍යවීමේ හැකියාවතියෙනවා විවාහවීමේදී ඔවුන්ගේ කැමැත්ත ගන්නේ නැහැ දික්කසාදවීමේදී සමට කාන්තාව දන්න නැතුව දික්කසාද නඩු පරනවා නඩත්තු ගෙවීම ගැටලු තියෙනවා ඔුන්ට විශේෂිත වූ අධිකරන තිනවා කාති උසාාව මේ කාති සාාවයේ ඩුවවාහන්න ඔකොපිරිමි පර්ශුවය මේ කාන්තාවගේ හඬටත් නැහුකන් දෙන්න හැමෝටම සහනයක් සලසන මේ නීතියක් හදන කියන කතම නීතිය වෙනක කරන්න කෙන ඉල්ලීම තමයි කර නති මද තාමත්ම සාධරන. ස්ටේ පුෂ සමාජභාවය පිබා ආංචික උපදේශ කාරක සභාවය. මේ මුස්ටම් ක්‍රාකාරණයන් අපිත් කැවිල්ල ලොකු සාකච්ඡා වට ගනාවක් කරා මුස්ලිම් විවාහනීතිය හා දික්කසාද නීතිය සම්බදධව. මුස්සම් විවාහයේදී වයස පිබඳ ගැටලු. ඒවගේ දික්කසාද නීය ගැනත් මේ මුසිම් ක්‍රියාරණය සතුරු නෑ වාලිමේන්තු මන්ත්‍රීවරියෝ විදියට අප ඉස්සරහට මේ මුස්ම් කාන්තාවන්ගේ අයිතිය ලබා දෙන්න පුත්සාා කරන. දැන් ව්‍යාපාරිකපුුවත්. එඩින් පබරෝ ප්‍රඩක්ටා අයිතනේ වාර්ශික අලි සමුළුව ගල්කිසේදී පවැත් වුණ. එඩින් බරෝ අලිවිදාහකැන් සහ බෙදාහෙරීමේ නියෝචිතයන් සමලුවට සහභාගවුණ. ප්‍රවීන්් සූපේදී පබිලි සිල්වා මහතා මෙහිදී විශෂ දේශනයක් පවැත්තුවා. එඩින් බරෝ ආහිතන කළමනාකාර අධ්‍යයක්ක්ෂ RPMම් චම් මහතා ඇතුළු පිරිසක් මෙමවස්ථාවට එක් ප සිටියා. DFC බැංකු ජාල එකසි ඇතිස් අටවැනිශාකාව මාරවිලදී විෘත්ත කරුණා පාරිභෝගික අවශ්‍යතා කාර්යක්ක්ෂමව එකටුකරදීම වෙනුවෙන් DF බැංකේ TM යන්ත්‍ර හාර දහසක් දෙවන පුා පිහිටවාති වෙනවා ෙස්ල ලංකා සමාගමේ අනුග්‍රහයෙන් විසි හතර පනවරටත් පවැත්වෙන මයිල්ලෝ පාසල් ැල් පන්දු තර්ගාාවලය පිළිබඳ දැනුවත්කිරීම මාධ්‍ය හමක් කොමති පවැත්වට නෙස්ලේ ලංකා සමාගමේ උපසබහපති බන්දුල එගොඩගේ අධ්‍යපන මාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ මංජුල කාරිවස ඇතුළ මහත්ම මහත්මෙන් පිරිසක්ම අවස්සාාවට සහභාගෝනා මයිලෝ පාසල් දැල් පන්දු තර්ගාාවලිය ලබනමස දෙක තුන සහ හතර යන දිනබල මහනුව ෝගම්ප්‍ර ක්‍රීඩාංගයේදී පැත්වන ඇති තෝරග හන්ඩයම් හ. ඇටක ්‍රඩක ක්‍රඩිකවන් පදහස් පන්සිය දෙෙනකු මෙම තර්කාාවලියට සහබාකි වෙනවා. ්‍රේයේ ශිෂව භායට පෙනී සිටින දරුවන්ගේ දැනුම වර්තනය කිරීම සඳහ. ඇටලස් ආයතනය අනුග්‍රහන් සමධාන කළ මනසා ලෝක වැඩසටන පානදුර අගමති බාලිකා විදුහලේදී පසුගේ දාපවැත්වුණ. සමමාරම්මකාවථාවට ඇටලස් මාගම මේ වෙළඳ අධ්‍යක්ෂක රමණී සමරතුන්ග සහ පානදුර අගමති බාලිකා විදුහලේ විදුහල් පතනනි මාලෙනි නිෙළුම් ප්‍රාදු යන මහත්මින් සහභාගවුණා ශිෂ්‍යවත්ත විභාගේ පරිසර විෂයට අදාල කරුණු මෙිහිදසාකචාවට ලක්ුණ. පිට් අධ්‍යාපන ආයතනය ව්‍යපාර කළමනා කරන පීටිය, හතර වන වරටත් සමධාන කරන පර්යේේෂණ සම්මන්ත්‍රනයට සියල්ලු කටයුතු සූදා නම්බව පිටාධිපති ආචාරය හෙම මාලි දෙෙන්න්නකොන් මහත්ම පවසනවා නීතතිය තොරතුරතාක්ෂණ ඇතුළු විෂයන් පිළිබඳ පර්ේෂණ වාර්තා රැසක් එලිතැක්වීමට නියමිතයි. සම්මන්ත්‍රන, ප්‍රධාන දෙසුම ශ්‍රී ජයවර්ධන පුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධ ආයිතනේ පිටාජිපති මහාචාර්ය අජන්ත ධර්මසිරිම හතා සිදුකරනු ඇති. විකාශ නතුුව තත් ප්‍රෙය ස විශේෂන්ගේ පලා පරතුවන් ඔබට සුබරාපත්‍රයක් www.ipnnews.telk ගොඩනගීමේදී වර්ගවාදී ඕමනාබන්නනුව මිනිසුන් වෙන්කර තලාපෙලා මර්ධනය කිරීම නිවැරිදි නොවන බ්ලේච්ච ක්‍රාදාමයක් බව මේ ලෝක ඉතිහාසේ ඕන ඇතරම් අත්දැකම් තිබේ. ජාතියක් ආගමක් මුල්කරගෙන ගොඩිනගුණු රටබල් ඇතත් ඒවා මිනිස් නිදහස් තුට්ටු දෙකට දැමු කාලකන්නේ රටබල් බව පෙන්වාදීමට උදාහහරණත් ඕන ඇතරම් ඇත. ඒ අශිෂ්ඨකම බරපතල ලෙස මෙරටේදී දකින්නට ලැබුණේ පසුගේ රාජපක්ෂ පවුල් ආණ්ඩු සමේදී බව ඉතිහා සය සාක්ෂි දරයි. වර්ගවාදී ඕමනා එපාකම් මත අනිකා තලාපෙලීම නොදැනුවත් අපරිණිත මිනිසුන්ගේ ක්‍රමපේදයයි. මනුස්සකම යනු කුමක් දෙයන්න නොදන්නා මිනිසුන්ගේ ක්‍රමබේදයයි. රටේ මිනිසුන්ගේ හැටියට නාකයන් බිහිවන යුගවල මේ කාලකන්නිකම රචවී. ෙත් නායකයන් විසින් රටේ මිනිස්සු මේ කාලකන් නිකම වෙත රැගෙනයන්නේ නම් එය බරපතල තත්ත්වයකි ාත එ. රාජපක්ෂ යුගයේයනු එවැනි මචර යුගයකි ජාතින් අතර ආගමිකයන් අතර සාමය සංහින්දියාව ගොඩසකා ගැනීම රට මුහුණ පාතිබූ බරපතල ගැටළුවක්ව තිබියදී. රාජපක්ෂලා කළේ මේ විරස්සකය වැඩිකර ඕනොවුන් කුලල්කාගන්නා තැනට වැඩකිරීම. දෙදහස් දාහතරවස්රේදී අලුද්ගම දර්ගා නකරය ගෙනිගත්තේ මේ රාජපක්ෂලා ජාතිවාදය වපුරා රටේ මිනිස්සු බේදපින්න කර තමන්ගේ ඒකආධිපති පවල් පාලිනේ රැකගැනිහිමස සඳහා ගෙනගිය මලේච්ච ක්‍රියාදාමේ ප්‍රතිඵලයක් ලෙස. මසල්මානු ජනතාවටේරරිහිව රාජපක්ෂලාගේ අනුග්‍රහයින් ගොඩිනගුණු ලබූසාහසික ප්‍රචන්්ඩ කසාවද්ධහරයෙන්ගේ සම්විධාන මගින් ගෙනගිය. රාඩ ්‍යාපාරය නිසා එදා රටට තිබූ අලාභයටත් වඩා අපකීර්තිය බරපතලවිය. අන්‍ය ජාතීන් මරතනය කරන මලේච්ච රටක් ලෙස ලෝකය හමුවේ ශ්‍රීලංකාව අපවාදයට ලක්විය. ඒ අපවාදයන්ගින් රට නැවත මුදවාගෙනීමට වත්වන් යහපාලන රජයට අසීරු කොන්දේසි ගණනාවක් සමඟ කටයුතු කිරීමට සිද විය. එය අද ජයගෙන තිබේ. ලෝකයේ සාමකාමී සංහින්දියාවෙන් යුතු රටක් ලෙස අද ශ්‍රීලංකාව ගොඩනගී තිබේ. අදදවස එහි තවත් එක් පියවරක් ලෙස. එදා රාජපක්ෂ හෙන්චයියලා විසින් ගිනිපත් කළ අලුත්කම හා දර්ගා නගරවල මිනිස්සුන්ට රාජයක් ලෙස වන්දි පිරිණැමීම සිද විය. විනාශ කල නිවාසහ වෙලද සැල් එකසිය විසිදකක් පෙනුවෙන් රෝපියල් බිලියන එකසිය අසුවටක මුදල් වන්දි ලෙස ගෙවනු ලැබිය. මේ මුදල් රාජපක්ෂලාගේ බෝදධලෙන් ගෙව්වා නොවී. මේරටේ බදුග වෙන සාමාන්‍ය ජනතාවගේ මුදල්ය. රාජපක්ෂලා තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් කළකී මජර වැඩවෙනුවෙන් වන් දෙකවන්නට සිදුව ඇත්තේ රටේ සමස්ත ජනතාවටය. සියලු වාර්ගික අන්‍යතාවලට ගරුකිරීමත් එක්ව වැඩකිරීමත් සංහින්දියාව නම්වෙේ. රටක් ගොඩනැගීමට නම් මේ සංහින්දියාව අධ්‍යවශ්‍යය. රාජපක්ෂලාට අවශ්‍ය වූයේ රටක් හදන්න නොව තමන්ගේ පවුල හදා කැනීමය. ජලි හිටලර් පන්නේ මිලෙටරි ආණ්ඩුවක් යෝජනා කරමින් ජාතිවාදය කරපින්නාගෙන එන්නේ. පවුලේ බඩගෝස්තරය වෙනුවෙන් බවට තවත් කතා අවශ්‍ය නැත දැනට මේ ඇති සෙස්ස පස්සට.